NZXT X63 Kraken Liquid Cooler Review එක. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting review එකකට NZXT product එකක් enthusiast ඒ වගේම ඉතමත් හොඳ build quality එකක් තියෙන හැම දෙයක්ම plan කරලා තියෙන product එකක් විදිහට මේක කියන්න පුළුවන්. ඉතින් මෙතනදී පළවෙනිම thank you කියලා කියන්න ඕනේ Unity Plus එකේ Game Street shop එකට. gamestreet.lk තමයි යාලගේ website එක. ඉතින් ඔයාලට පුළුවන් මේ cool එකේ review එක බලුවට පස්සේ මේක අවශ්‍ය නම් පල්ලෙහා description එකේ link එක තියෙනවා බලන්න. ඒ වගේම තමයි gamestreet.lk website එක හරහා Game Street shop එක හරහා වගේම ලංකාවේ ප්‍රධාන computer shops වලින් ඔයාලට මේ NZXT cool එක ගන්න පුළුවන්. ඉතින් NZXT කියපු ගමන් ලංකාව තුළ NZXT packaging එකේ තියෙන warranty එකම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මෙතනදී මේ NZXT Kraken X63 cool එකට අවුරුදු 6ක warranty එකක් package එකේ තියෙනවා වගේම අවුරුදු 6ක warranty එකක් ලැබෙනවා. ඉතින් අවුරුදු 6ක warranty එකක් කියලා කියන්නේ තමත් හොඳ product එකක් වෙන්න ඕනේ. මේ ගැන අදාළ සමාගමට හොඳ වගකීමක් තියෙන්න ඕනේ. ඒ වගේ ලොකු warranty එකක් දෙන්න අනිත් products වලට වඩා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි බලමු package එකේ එන්නේ මොනවාද. ඒ වගේම අපි බලමු ප්‍රොඩක්ට් එක ටෙස්ට් කරලා මොන වගේ thermal performance එකක්ද cooling performance එකක්ද මේ cool එක හරහා අපිට ලැබෙන්නේ කියලා. මේ තියන්නේ අපේ Kraken X63 cool එක. එහෙම නැත්නම් all in one liquid cool එකේ තියෙන කොටස් ටික. ඉතින් පළවෙනියටම කියන්න අවශ්‍ය දේ තමයි මේකෙදී අපිට booklet එකක් manual එකක් එනවා. අවශ්‍ය කරන instruction එක මොන විදිහටද මේ cool එක Intel එහෙම නැත්නම් AMD system එකකට mount කරගන්නේ, අවශ්‍ය කරන screws, ඒ හැම දෙයක්ම බොහොම පිළිවෙලට මේකේ නම් කරලා තියෙනවා. ඉතින් මේක අපිට refer කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තියෙනවා අපේ NZXT fans දෙක. මේ fans සාමාන්‍යයෙන් තියෙන 120 mm නෙමේ, මේ fans 140 mm. එහෙම නැත්නම් සෙන්ටිමීටර 14ක ලොකු fans එකක් මෙතනදී තියෙන. ඉතින් මේ වගේ ලොකු ෆෑන් එකක් පාවිච්චි කිරීම තුළින් අඩු ස්පින් රේට් එකක් යටතේ, අඩු ෆෑන් නොයිස් එකක් යටතේ වැඩි එයා එකක් පුෂ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රේඩියේටර් එකේ යුනිට් එක ගත්තොත් මෙතනදීත් අපිට තියෙන මේ සෙන්ටිමීටර 14ක ෆෑන් දෙක හයි කරන්න පුළුවන්. සෙන්ටිමීටර 280ක එහෙම නැත්නම් 280 mm රේඩියේටර් එකක්. ඉතින් වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් මෙතනදී තියෙනවා. මේ හරහා ලොකු එයාර් ෆ්ලෝ එකක් රේඩියේටර් එකට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට තියෙනවා අපේ කෝල්ඩ් ප්ලේට් එක. මෙතනදී නයිලොන් බ්‍රේඩඩ් විදිහට තමයි මේ හෝස් දෙක රේඩියේටර් එකේ ඉඳලා අපේ මේන් යුනිට් එකට යන්නේ, අපේ කෝල්ඩ් ප්ලේට් එකට. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති තර්මල් පේස්ට් එක ප්‍රී ඇප්ලයි කරලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඇයි තර්මල් පේස්ට් එකක් අපි පාවිච්චි කරන්න කියලා, සහ තර්මල් පේස්ට් එකක වැදගත්කම, ඒක ගැන මම කරපු වීඩියෝ එක දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙනවා, ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට කූල් එක සහ ඇසෙම්බ්ලි එක තියෙනවා. ඒ වගේම අවශ්‍ය කරන ස්ක්‍රූස්, අවශ්‍ය කරන ප්ලේට්ස්, මේ හැම දෙයක්ම මේකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. අපි බලමු කූලින් මොන විදිහටද සිද්ධ වෙන්නේ කියලා. NZXT cool එක අපි mount කරගත්තී අපේ Intel එහෙම නැත්නම් AMD Ryzen system එක අනුව අවශ්‍ය කරන වෙනස්කම් කරන්න ඕනේ. මේ විදිහට අපේ cool එක mount කරගත්තම ප්‍රධාන වශයෙන් අපිට USB cable එකක්, ඒ වගේම තවත් fans, මේ හැම දෙයකටම අවශ්‍ය කරන cables දෙකක් head එකට mount කරගන්න අවශ්‍ය වෙනවා. මෙතනදී Ryzen 7 3700 stock cool එකේ අපිට temps බලා ගන්න පුළුවන්. idle එකේදී අපිට සාමාන්‍යයෙන් කාම රුෂ්ණත්වයේදී සෙල්සියස් අංශක 45ක් 48ක් අතර තියෙන්නේ. මේකම cool එක දාගත්තට පස්සේ සෙල්සියස් අංශක 39ක් 40ක් අතරට අඩු වෙනවා. ඒ වගේම තමයි මේ temp වෙනස අපිට බලා ගන්න පුළුවන් ඉතාමත් විශාල වශයෙන් අපි system එක full stress කරද්දී. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් stock cool එක යටතේ අපේ temp එක සෙල්සියස් අංශක 80ක් දක්වා උපරිමයකට යනවා අපේ system එකේ. නමුත් NZXT cool එක දැම්මට පස්සේ මේ temp එක අපිට අඩු වෙනවා සෙල්සියස් අංශක 65ක් 67ක් අතරට. ඉතින් ඉතාමත් හොඳ cooling එකක් කියලා කියන්න පුළුවන් මෙතනදී අපිට real world use case scenario වලදී. මේකම අපි සංසන්දනය කරොත් අපිට බලා ගන්න පුළුවන් මේ chart එකේදී පැහැදිලිවම idle එකේදී
ඩිග්‍රී සෙල්සිසන්සක 8ක වෙනසක් තියෙනවා සාමාන්‍යයෙන් 47.5ක් තියෙන නෝමල් ස්ටොක් කූල් එක සෙල්සිසන්සක 39.5කට වගේ එනවා ඒත් එකම ෆුල් ස්ට්‍රෙස් එකේදී සිස්ටම් එක සෙල්සිසන්සක 80කට යන සිස්ටම් එක එහෙම නැත්නම් CPU එක මෙතනදී සෙල්සිසන්සක 65ක සාමාන්‍යයකට එනවා ඒ කියන්නේ සෙල්සිසන්සක 15ක වෙනසක් මෙතනදී අපිට මේ NZXT Kraken X63 කූල් එකෙන් ලබා ගන්න පුළුවන් ඒත් එක්කම මෙතනදී මතක් කරන්න අවශ්‍ය දේ තමයි NZXT Cam software එක. ඉතින් ඔයා NZXT එකෙන් products කීපයක් ගත්තත් එහෙම නැත්නම් ඔයාගේ system එකට ඔයා install කරගන්නේ මේ cool එක විතරක් වුණත් එතනදී ඔයාට එක software එකක් තමයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ හැම දෙයක්ම control කරන්න සහ monitor කරන්න. ඉතින් අනෙත් coolers වල සාමාන්‍ය monitoring system එකක් අපිට ලැබෙන්නේ නැහැ මේ වගේ. NZXT එක හරහා ඔයාට ලැබෙන NZXT Cam software එකෙන් මෙතනදී ඉතාමත් ලොකු details ටිකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ CPU එකේ temp එක ඒ වගේම GPU එක graphic card එකත් මෙතනදී monitor වෙනවා මේකට ප්‍රධානම USB හරහා අපේ NZXT cool එක සම්බන්ධ වීම ඒ වගේම මේ software එක හරහා අනෙකුත් data ගන්න එක ඉතින් වෙනම software එකක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනින් බොහොම ලේසියෙන් මේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන් ඒ වගේම ඔයාගේ network speed එක up down මොන විදිහටද වෙන්නේ RAM එක කොච්චර use වෙනවද processors මේ හැම දෙයක්ම එකම interface එකකින් මෙතන බලා ගන්න පුළුවන් ඒ advantage එකත් ලැබෙනවා ඒ වගේම තමයි CPU එකට click කරොත් ඒකේ detailed version එකකට යන්න පුළුවන් stock frequency එක මොකද්ද current frequency එක මොකද්ද ඒ වගේම temp එක load එක මේ හැම දෙයක්ම fan speed එකේ ඉඳලා ඔයාට monitor කරගන්න පුළුවන් ඒ වගේම තමයි GPU එකේ power details අපිට ගන්න පුළුවන් ඉතින් lighting වලට ආපුවම අපිට මෙතනදී තියෙනවා අපේ Kraken X63 cool එක control කරන විදිහ ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට උඩ තියෙනවා templates මේ templates හරහා අපිට මේක කනෙක් කරන්න එහෙම නැත්නම් control කරන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක වෙනස් කරද්දි මොන විදිහටද මේ cool එකේ අපිට colors වෙනස් වෙන්නේ කියලා ඉතින් ගොඩක් ලස්සන colors මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම මෙතනදී අපිට පුළුවන් වෙනවා මේකේ තියෙන logo light එක සහ වටේ තියෙන ring light එක වෙන වෙනමත් අපිට අවශ්‍ය වෙන විදිහට control කරන්න ඉතින් මම මේ විදිහට මේකේ තියෙන දෙකටම spectrum wave කියන එක දෙනවා ඒ වගේම මට පුළුවන් මේක candle GPU temp අපිට පුළුවන් ඕනනම් CPU එකේ temp එක අනුව මේක වෙනස් වෙන විදිහට හදන්න. එතකොට CPU එකේ උෂ්ණත්වය අනුව මේකේ colors වෙනස් වෙන විදිහට තමයි මේක හැදෙන්නේ. ඉතින් දැනට අපේ CPU temp එක වෙන්නේ 148ක්. එතකොට කොල පාටින් අපිට පෙන්වනවා මේක normal කියලා 45. ඒ වගේම අපිට පුළුවන් audio වලට sync වෙන විදිහට මේක හදන්න. ඒ වගේම FPS ගානට මේකේ ගොඩාක් options තියෙනවා. ඉතින් මම මෙතනදී audio එකක් play කරන්නම්. ඔයගොල්ලෝ පේනවා ඇති මොන විදිහටද sync වෙන්නේ කියලා. Cooling වලට අපම අපිට pump එක control කරන්න පුළුවන්. ඉතින් මේක silent ද එහෙම නැත්නම් performance ද මේ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් pump එක silent වලදී ඔයාලට මේ විදිහේ temp එකක් එනවා නම් normal වෙන විදිහට මම Ryzen Master එක ඔයාලට පෙන්වන්නම්. මේ වෙලාවේ Ryzen Master එකේ 45ක් පෙන්වනවා. ඉතින් ඔයාලට මේක තව අඩු කරගන්න අවශ්‍ය නම් performance mode එකට ඔයාලට දාන්නත් පුළුවන්. ඉතින් ඒ හරහා තව ටිකක් cool කරගන්න පුළුවන්. ඔයාලට පේන ඇති 42ක් 43ක් අතරට යනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය නම් මෙතනදී pump එක පොඩ්ඩක් වේගෙන් වැඩ කරනවා. ඉතින් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් RPM එක. මම මේක silent එකට දාපුවම pump එකත් සාමාන්‍ය වශයෙන් අඩු වෙනවා. ඉතින් ගොඩක් වැඩ කරන වෙලාවට ඔයාලට විශේෂයෙන්ම පැය ගානක් වගේ rendering තියෙනවා නම් එතනදී මේක performance mode එකට දාගන්න පුළුවන්. ඔයාලගේ temp එක සාමාන්‍යයෙන් 65ට වගේ වැඩියෙන් යනවා නම්. ඉතින් ඔයගොල්ලෝ මුදල් ආයෝජනය කරනවා නම් විශේෂයෙන්ම ඔයාලගේ workstation එකට ඉතාමත් හොඳ ආයෝජනයක් කියන්න පුළුවන් අවුරුදු 6ක warranty එකක් එක්ක. ඉතින් මේ වගේ videos දිගටම අරගෙන යනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.